අයිබෝන් IELTS overseas education YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න රැස් වෙලා ඉන්න විශේෂ මාතෘකාවක් සම්බන්ධයෙන්. ඉතින් ඒ ගැන මාත් එක්ක අද කතා කරන්න මිස්ටර් මිගෙල් ඉන්නවා. ඉතින් මිස්ටර් මිගෙල් අද අපි කතා කරමු මේ FTS කියන්නේ මොකක්ද? ඒ ගැන ගොඩක් විස්තර අපිට තියෙනවා. ඔයගොල්ලොත් එක බෙදා ගන්න. ඉතින් ඒ ගැන අපි මුලින්ම කතා කරමු. අතන මිස්ටර් මිගෙල් මුලින්ම අහන්න මම කියපු දැන් මාතෘකාව සම්බන්ධයෙන් මේ FTS කියන්නේ මොකක්ද මේ? ඔව් FTS කියලා thank you very much ඉස්සෙල්ලා මේ introduction එක එහෙම දුන්නාට FTS කියලා කියන්නේ funds transfer scheme කියන එක. ඉතින් මේක න්ියුසීලන්ඩ් වල තමයි ඉතින් ඇත්තටම භාවිත වෙන්නේ මේ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් ස්කීම් කියන එක. ඒක ඇත්තටම වෙන්නේ අපි දැන් අර ලිවිං කෝස්ට් එක කියලා දෙයක් පෙන්වනවානේ හන්ස එක. ලිවිං කෝස්ට් එක පෙන්වනවා අවුරුද්දකට අපි 20,000ක් පෙන්වනවා. අවුරුදු එකමාරක් නම් ඒකට 30,000ක් පෙන්වනවා. ඉතින් ඉමිග්‍රේෂන් ඔෆිසර් එයාගේ ඇසෙස්මන්ට් එක කරාට පස්සේ එයාට හිතුනොත් එහෙම මේ ෆන්ඩ් එකේ මේ අයට ජෙනුවින්ලි අවේලබල් නැහැ. එහෙම නැත්නම් මේ ෆන්ඩ් එක රීසන්ට්ලි හම්බෙච්ච ඩිපොසිට් එකක් කරේ මොකද අපි අපිට කියන්න හරි අමාරු. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒක ඉමිග්‍රේෂන් ඔෆිසර්ගෙන් ඉමිග්‍රේෂන් ඔෆිසර්ට. ඉතින් එහෙම හිතුනාම එයා AIP ලෙටර් එකක් කියලා එකක් කියවන එකට කියනවා අප්‍රූව්ඩ් ඉන් ප්‍රින්සිපල් කියලා. ඒ AIP ලෙටර් එකේ තමයි මෙන්ෂන් කරලා එවන්නේ මේ 20,000ක් එහෙම නැත්නම් 30,000ක් සමහරක් වෙලාවට ට්‍රාන්ස්ෆර් කරන්න කියනවා නිව්සීලන්ඩ් බැංක් account එකකට. ඉතින් මෙහෙම account එකට ට්‍රාන්ස්ෆර් කරන්න කිව්වහම එකපාරට සමහරක් වෙලාවට කෙනෙක් බය වෙන්න පුළුවන් මගේ 20,000 30,000ක් අම්මෝ මම කොහොමද ට්‍රාන්ස්ෆර් කරන්නේ කාගේ account එකද ට්‍රාන්ස්ෆර් කරන්නේ කියලා හිතන්න පුළුවන්. ඔයාගේ account එකද ට්‍රාන්ස්ෆර් කරන්නේ කියලා හිතන්න පුළුවන්. එහෙම එකක් නැහැ. මේක බොහොම legal process එකක් වෙන්නේ. මේක AIMZ bank එකත් එක්ක තමයි නිව්සීලන්ඩ් වල තියෙන සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට AIP ලෙටර් එක ආවට පස්සේ ඔයාගේ ඔයාට තියෙනවා මේ account එකක් create කරන්න AIMZ bank එකේ. ඒතර ඔයාගේ නමට තමයි student ගේ නමට තමයි මේ account එක create වෙන්නේ. හැබැයි ඒක activate වෙන්නේ ඔයා එහෙට ගියාට පස්සේ. ඉතින් මෙතන ලොකු process එකක් තියෙනවා. දැන් අපේ ආයතනෙත් එක්ක වැඩ කරනකොට ඔයාට මේකට guidance එක හම්බ වෙනවා. ඉතින් ඔයා මේ වෙලාවේ ඔකට තනියෙන් කරලා මුණ දීලා ඉන්න කෙනෙක් නම් ඔයාට මම හිතනවා මේ video එක උදව් වෙයි කියලා. ඉතින් ඒක නිසා ඔකට බය වෙන්න එපා. ඉතින් ඕක ඔතනදී ගොඩක් වෙලාවට හංසික හිර වෙන්නේ අපි හිතමු සල්ලි ඇත්තටම යාගේ නෙමෙයි නේද? එහෙම කෙනෙක් මෙතනදී හිර වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා කියනවා සමහරක් වෙලාවට ඒ පෙන්නපු ෆන්ඩ් එකෙන්ම මේක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි අපේ ස්ටුඩන්ට්ස්ලාට කියන්නේ ඩික්ලෙයාර් කරපු ෆන්ඩ් එකෙන්ම ඒ ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මොකද ඉමිග්‍රේෂන් ඔෆිසර් කොයි වෙලේ ආයිත් දන්නේ කියන්න බෑ. කිව්වොත් එහෙම නිකන් හරි ඔයා පෙන්නපු සල්ලි වලින්ද මේක ගෙව්වේ කියලා ඇහුවොත් කියන්න ඒ පෙන්නන දේවල් තියෙන්න ඕනේ. රයිට්. ඉතින් ඒක නිසා ඔයාට මේ වෙලාවේ එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න අවිල නම් තියෙන්නේ ඔයා කරන්න ඕනේ ඉසෙල් account එකක් ඕපන් කරන්න ඔන්ලයින් කරන්න පුළුවන් නේද? ඔන්ලයින් කරාට පස්සේ ඔයාට එනවා ඊමේල් එකක්. ඒ ඊමේල් එකේ ඔයාට ෆෝම් එකක් ෆිල් කරන්න තියෙනවා. ඒ ෆෝම් එක ෆිල් කරන්න. ඒ ෆෝම් එක ෆිල් කරාට පස්සේ ඊළඟට ඔයාට අහනවා ඔයාගේ ෆන්ඩ් එකේ සෝස් එක මොකක්ද? මොනවාද? ඒ කියන්නේ අපිට 20,000ක් නම් යවන්නේ. ඒ 20,000ේ සෝස් එක මොකක්ද? ඉතින් ඔයා ඉමිග්‍රේෂන් ඇප්ලිකේෂන් එකටම දාපු සෝස් එක ඔයාට දාන්න පුළුවන්. රයිට්. ඉතින් ওই ඩීටේල්ස් එක යවුවට පස්සේ සාමාන්‍යයෙන් දවස් 5ක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. දවස් 5ක් දවස් 7ක් වගේ යනවා. සමහර කලා ඉන්නවා අපේ ස්ටුඩන්ට්ස්ලා දවස් 7කට වැඩිය ගිය. රයිට්. ඉතින් ගියාට පස්සේ ඔයාට account එක open කරලා ඔයාට එවනවා account details. ඒ account details උත් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ බැංක් එකට ගිහිල්ලා මේ ෆන්ඩ් එක ට්‍රාන්ස්ෆර් කරන්න. රයිට්. ඉතින් මෙතනදී මම විශේෂයෙන්ම කියන්න ඕනේ හන්සික මේ දැන් AIMZ බැංක් එකේ වෙනමම ඩිපාර්ට්මන්ට් එකක් තමයි මේ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් ස්කීම් කියන එක FTS කියන එක හැන්ඩල් කරන්නේ. මම නිකම් බැංකුවට කෝල් කරලා වට නිකම් බැංක් එකේ ඉන්න ස්ටාෆ් එකෙක් ස්ටාෆ් එකෙක් කෙනෙක් ඕක ගැන කතා කරන්න දන්නේ නැහැ. ඉතින් ඔයාට එන ඊමේල්ස් වල ඔයාට කොරස්පොන්ඩ් කරන ඔයාගේ කියන කමියුනිකේට් කරන ඊමේල්ස් වල තියෙනවා මේ ඊමේල් ඇඩ්‍රස් එකක්. ඔයාට පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එක එහෙම නැත්නම් ඒකේ තියෙන ෆෝන් නම්බර් එකට කෝල් කරලා කෙලින්ම AIMZ බැංක් එකත් එක්ක කතා කරලා ඔයාට මොනවද දේවල් තියෙනවා නම් අහන්න. රයිට්. ඒක තමයි හොඳම දේ. ඒක නිසා FTS කරන්න කියලා තියෙනවා නම් බය වෙන්න එපා. මොකද මේ ඒක බය වෙන්න කාරණයක් නෙමෙයි. හරි. ඒතර මිස්ටර් මිගෙල් මා දැනගන්න කැමතියි දැන් අපේ පහුසුගිය ඉන්ටේක් වලට අපිට ගොඩාක් ස්ටුඩන්ට් වීසා ආවා. ඉතින් එතන ආව පිරිසකින් කොච්චරක් වගේ පිරිසකටද මේ FTS කරන්න කියලා ආවේ? වගේම දැන් අපිට අලුතින් වීසා එනවා අපේ ජූලයි ඉන්ටේක් එකට. ඉතින් කොහොම කොච්චරක වගේ කට්ටියකට FTS කරන්න කියලා කිව්වද ඉමිග්‍රේෂන් එකකින්? රයිට්. අපි මෙහෙම හිතුවත් එහෙනම් දැන් අපි ඒප්‍රිල් ඉන්ටේක් ගත්තොත් එහෙම ඒප්‍රිල් ඉන්ටේක් එකේ කිසිම කෙනෙක්ටවත් ආවේ නැහැ FTS කරන්න කියලා. මේ FTS කරන්න කියලා අපේ පැත්තෙන් අපිට ඇත්තටම ආනේ ලාස්ට් මොමන්ට් සබ්මිට් කරා මේ ඒප්‍රිල් ඉන්ටේක් එක. නමුත් අපි දැනන්නවා ඒප්‍රිල් ඉන්ටේක් එකේ වලින් යන්න බෑ කියලා. ඒව ඩිෆර් වුණා ජූලයි ඉන්ටේක් එකට. ඉතින් එතනදී ගොඩක් අර ලාස්ට් මොමන්ට් දාපු කට්ටියට 4-5 දෙනෙක් ඉන්නවා මේ FTS කරන්න කියලා ආපු. නමුත් අපිට හරියටම අපිට තැනකට එන්න බෑ මෙන්න මේ හේතුව නිසා තමයි FTS කරන්න කියන්නේ කියලා. ඒකම රීසන් එකක් කියලා කියන්න බෑ හන්ස එක. මොකද දැන් ජූලයි ඉන්ටේක් එක ගත්තොත් දැන් අපේ ජූලයි වලට වීසා අප්‍රූවල්ස් එන්න පටන් ගෙන තියෙනවා. එතනදී FTS නැතුවත් වෙනවා FTS කරන්න කියලාත් වෙනවා.
එතකොට දැන් අපි මේ දවස්වල ඔබ්සර්ව් කරනවා ඇත්තටම මෙහෙම කරන්න කියන්නේ ඇයි කියන එක. ඉතින් අපිට ඒ නිසා අපිට දැන් තේරෙන දේවල් වගේක් තියෙනවා. රයිට්? සමහරක් වෙලාවට ඔයගොල්ලන්ගේ ෆන්ඩ් එක ඇත්තටම ජෙන්වින් නෑ කියලා තේරුනොත් එහෙම FTS කරන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ෆන්ඩ් එක පෙන්නන්නේ ඔයාගේ අම්මා තාත්තා එහෙම නැත්නම් අපි තර්ඩ් පාටි එකක් කියලා මම අදහස් කරන්නේ අර ෆයිනෑන්ෂල් අන්ඩර්ටේකර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒව කොච්චර දුරට ප්‍රැක්ටිකල්ද ඒ සල්ලි කොච්චර දුරට ඔයාලට අවේලබල්ද කියන එක මත තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ ඕක ඉමිග්‍රේෂන් ඔෆිසර්කින් ඉමිග්‍රේෂන් ඔෆිසර් ඕක වෙනස් වෙනවා. ඒක ඔයාටවත් මටවත් කියන්න බෑ මේ දේ තමයි හරියටම වෙන්නේ කියලා. ඉතින් මේක බලන් ඉන්න හැමෝම මේ ගැන දැනුවත් වෙන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රොසෙස් එකේ ඉන්න එක්කෙනෙක් නම් එහෙම නැත්නම් මේකට එන්නේ ඉන්න එක්කෙනෙක් නම් මේකට ලෑස්ති වෙලා ඉන්න සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. මේක නිසා වෙන්නත් ඉස්සෙල්ලා බය වෙනවා. අනේ FTS කරන්න වෙනව නම් මට නම් මේ ප්‍රොසෙස් එක කරන්න බෑ කියලා. ඉතින් එහෙම ඉතින් හිතන්න යන්න එපා. මොකද හේතුව දැන් සමහරක් වෙලාවට ඔයාලට එහෙම නොවෙන්නත් පුළුවන්. රයිට්? ඉතින් ඒක අපිට කියන්න බෑ. සමහර රටවල් මාරු කරන්න හදනවා මේ අනේ FTS කරන්න කියනොත් මං එනම් UK යන්නම් කියනවා. ඉතින් ඒ කියන්නේ එහෙම හිතන්න එපා. ඔය අපි 10ක් දැම්මොත් 10 දිනාටම මේ FTS කරන්නයි කියලා හිතන්න අමාරුයි. හරි? ඉතින් ඒක නිසා මේ හරියට මන් උත්තර දෙන්න අමාරුයි ඇයි FTS කරන්න කියලා. හැබැයි අපි ඔබ්සර්ව් කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපි ගිය අවුරුද්දේ තේම අපි ගොඩාක් ඔබ්සර්ව් කරා වීසා දානකොට මේකල අවුට්කම් එක දෙන විදිය. ඉතින් ඒ නිසා මේ පාරත් අපි බලනවා ඇයි මේ මෙච්චර මෙහෙම කියන්නේ කියලා. හැබැයි ඉතින් ඒකට ලෑස්ති වෙන්න කියලා තමයි මට කියන්න තියෙන. එහෙම දෙයක් කරන්න කිව්වොත් ඔයගොල්ලන්ට කරන්න වෙනවා. හරි. ඒතර මම දැනගන්න කැමතියි දැන් FTS කරාට පස්සේ වීසා රිවියුස් වෙන්න ඉඩ තියෙනවද කියන ගැන පොඩ්ඩක් අපි කතා කරොත්. හොඳ ප්‍රශ්නයක් ඔය ඇහුවේ. දැන් ඒකත් මේගොල්ලන්ට එන්න පුළුවන් ප්‍රශ්නයක්නේ. ඕකේ හරි ප්‍රශ්නේ එන්නේ AIP එකක් ආවට පස්සේ වීසා එකක් රිජෙක්ට් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. හරිද? ඇත්තටම කිව්වොත් එමේ AIP එකක් ආවට පස්සේ සාමාන්‍යයෙන් වීසා එකක් රිෆියුස් වෙන්නේ නැහැ. මොකද AIP එක සාමාන්‍යයෙන් කියන්නේ එක්කෝ FTS කරන්න කියනවා, එහෙම නැත්නම් ටියුෂන් ෆී එක ගෙවන්න කියනවා, ඒ අප්ඩේටඩ් ඔෆර් ලෙටර් එක දෙන්න කියනවා. මේ වගේ දේවල් තමයි AIP එක කියන්නේ. AIP එකක් එනවා කියන්නේ ඇත්තටම කිව්වොත් 100%කට එහාගේ වීසා එක, ඒ කියන්නේ අප්‍රූව්ඩ් කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. නමුත් දසමකින් වාඩ පුළුවන් ඔයාගේ වීසා එක රිජෙක්ට් කරගන්න. හරිද? මම එහෙම කියන්න හේතුව තමයි අපි හිතමු දැන් කාටරේ FTS කරන්න කියලා කියනවා. FTS කරන්න කියලා කිව්වහම ඒකේ ලියලම තියෙනවා ඔයා FTS කරනකොට ඔයාගේ සෝස් එක පෙන්වන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා ඔයාලා ඩික්ලෙයාර් කරපු ෆන්ඩ් එකෙන් ඔයාගේ ට්‍රාන්සෙක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයා ඒක කරන්නේ නැතුව ඔයා හිතන්නේ තව කවුරු වගේ යාළුවෙක්ගෙන් ඉල්ලලා ඔය 20,000 ගෙවනවා කියලා. එහෙම කරොත් එහෙම ඉමිග්‍රේෂන් එකට පේනවා ඔයා ඔයාගේ සල්ලි නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඔයාගේ වීසා එක රිෆියුස් කරන්න පුළුවන්, රිජෙක්ට් කරන්න පුළුවන්, ඩික්ලයින් කරන්න පුළුවන්. රයිට්? ඒ වගේම තමයි අපිටම සමහරක් වෙලාවට අපිටම බැංක් ස්ටේට්මන්ට් දා ඉස්සර නම් අසංසික දැන් අවුරුදු 3-4 ක ඉස්සර බැංක් ස්ටේට්මන්ට් උත් ඉල්ලුවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලනවා අර පෙන්නපු සල්ලි ඒ විදිහටම ඒ කියන්නේ වීසා එක සබ්මිට් කරපු දවසේ නම් මේ දැන් ඒ AIP එක අහපු මොහොත වෙනකන් ඒ සල්ලි වලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් වලිනුත් වීසා රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහරක් වෙලාවට දැන් අපි එහෙම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් අපේ තියෙනවා AIP එක ඇවිල්ලා ස්ටුඩන්ට් ගේ යම් කිසි ඩිසිෂන් එකක් නිසා ඒක කමියුනිකේට් කරන්න ගිහිල්ලා ඇත්තටම ඒ කියන්නේ ප්‍රොෆයිල් එකේ කිසිම වැරද්දක් නැහැ. නමුත් ඒ වුණාට ඒ ඇප්ලිකේෂන් එක ඩික්ලයින් කරලා එව්වා. මොකද ඉමිග්‍රේෂන් ඔෆිසර් සැටිස්ෆයි වුණේ නැහැ ඒ කියපු දෙයත් එක්ක. හැබැයි ප්‍රොෆයිල් එකේ ෆන්ස් වල කිසි ප්‍රශ්නයක් නැහැ, එයාගේ ඉන්ටෙන්ෂන් එකේ ප්‍රශ්නයක් නැහැ, මේ මොනවාද ඔෆර් ලෙටර්ස් වල ප්‍රෝග්‍රෑම් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක වැඩි වුණේ සුගන්ගේ පර්සනල් ඉෂුව එකක් නිසා. ඒක කමියුනිකේට් කරන්න ගිහිල්ලා මේ දීපු AIP එක, AIP කියන්නේ වීසා එකක් දුන්නා සමානයි, ඒක අනිත් පැත්තට ගත්තා ඒගොල්ලෝ ඩික්ලයින් කරා. ඉතින් ඒක නිසා හිතන්න එපා මේ රිජෙක්ට් වෙන්නෙම නැහැ කියලා. එහෙම වෙන්න අවස්ථා තියෙනවා. මිස්ටර් මිගෙල් අපි එහෙනම් පොඩ්ඩක් කතා කරමු අපේ මේ ජූලයි මාසේ තියෙන growth conference එක සම්බන්ධව. රයිට්? හරි. growth conference එක ගැන කතා කරොත් ඇත්තටම කිව්වොත් ඒක මේ බොහොම විශේෂ දෙයක් IELTS overseas education ආයතනයේට. අපි ඒක ඇත්තටම බොහොම ආසාවෙන් බලන් ඉන්න ඉවෙන්ට් එකක්. ජූලි මාසේ 16 වෙනිදා තමයි මේක වෙන්නේ ගෝල් ෆේස් හොටෙල් එකේ. ඉතින් මේකට ඇත්තටම කුතුහංශික හැමෝටම එන්නත් අමාරුයි. ඒක ඒ කියන්නේ අපි මේකට සිලෙක්ට් කරලා තමයි මේ ඉවෙන්ට් එකට ස්ටුඩන්ට්ස්ලව තෝරගන්නේ. ඉතින් මෙතනදී ඒ එන කට්ටියට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් එනවා, එතකොට යුනිවර්සිටි රිප්‍රසන්ටේටිව්ලා එනවා, ඒ වගේම එම්ප්ලොයර්ස්ලා කීප දෙනෙක් ජොයින් වෙන්න පුළුවන්. රයිට්? ඉතින් ඊට අමතරව මම කතා කරනවා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ස්ටුඩන්ට්ස්ලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා නිකන් එඩියුකේෂන් ෆෙයා එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ඇත්තටම කෝත් ඒ කියන්නේ නමේම තියෙනවානේ growth conference කියලා. නිව්සීලන්ඩ් ගියාට පස්සේ අපි grow වෙන්නේ කොහොමද සහ උගලන්ට සැකයක් තියෙනවා නම් ඒක ඒ තියෙන ප්‍රශ්න වලට උත්තර තමයි මේ කොන්ෆරන්ස් එකේ දෙන්නේ. රයිට්? ඉතින් මේකට eligible වෙන්න, මේකට qualify වෙන්න ඉතින් අපි criteria එකක් තියෙනවා. එහෙම qualify වුණොත් විතරයි ඇත්තටම කෝත් මේ growth conference එකට එන්න පුළුවන්. මේකට අපි ගන්නෙත් ඇතුළට 200ක් විතරයි. ඉතින් මේක තියෙන ගෝල්ෆේස් හොටෙල් එකේ. අපි වැඩි විස්තර අනිවාර්යෙන්ම ඉස්සරහට මේ
සෝෂල් මීඩියා හරහා සහ අදර් මීඩියා හරහා අපි පබ්ලිෂ් කරනවා. දැනට ඉතින් කියන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ හොඳ විශේෂයෙන්ම දැන් ඔයා හිතන්න මේක බලන් ඉන්න ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා නම් එහෙම නැත්නම් මාස්ටර්ස් එකක් තියෙනවා නම් ඔයාගේ පොත්වල හොඳ සල්ලි තියෙනවා නම් රයිට් ඔයාට පුළුවන් මේ growth conference එකට එන්න. මොකද ඔයාට මේ ඒ වගේ හොඳ ප්‍රොෆයිල් එකක් තියාගෙන ඔයාගේ ස්ටුඩන්ට් වීසෙක ඔයා අවුල් කරගන්න හොඳ නැහැ රයිට්. ඉතින් ඒක නිසා ඔයා හරි ගයිඩන්ස් එකක් යටතේ ඔයාගේ ප්‍රොසෙස් එක කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම 2024 නිව්සීලන්ත යන්න ඉන්න කෙනෙක් නම් මේ growth conference එකට සහභාගි වෙන්න. මං කිව්වා limited seats තියෙන 200යි තියෙන්නේ. ඉතින් මේකේ benefits ගොඩක් තියෙනවා. මේ conference එකට එන අයට benefits ගොඩක් තියෙනවා. right? ඒක ඉස්සරහට ඒක ඉස්සරහට කියන එක මේක කියන්නේ නැහැ. හරි. benefits ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔගලන්ට ආදරෙන් කියනවා. ඉතින් ඔගලන්ගේ ඉන්න හිත මිතුරෝ ඉන්නවනම් ඒගොල්ලන්ට මේ පණිවිඩය කියලා තියන්න අපි ඉස්සරහට ඒ ගැන details දෙන්න. හරි. මිස්ටර් මිගෙල් මට අන්තිමට කියන්න තියෙනවා අපි ශ්‍රවණලට මේ FTS එක සම්බන්ධයෙන්. FTS එක සම්බන්ධයෙන් ඇත්තටම කියන්න තියෙන්නේ මේ FTS එකක් ආවට පස්සේ ඒක ඇවිල්ලා මේ මම මගේ ස්ටුඩන්ට් පීස් එක මට කරන්න බෑ මං අදහස වෙනස් කරගන්නවා කියන තැනට එන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඒක හරිම අපරාධයක්. ඒ කියන්නේ දැන් ඕක වෙන ප්‍රොසෙස් එකේ කතා කරොත් එහෙම දැන් FTS එකක් කම්මුණාට පස්සේ ඔයා එහාට ගියාට පස්සේ ඔයාට මාසෙට 1667 ගන්න ඔයාගේ account එකට වැටෙනවා. ඔයාගේ ලිවිං කොස්ට් එකට ඔයාට වැටෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ සල්ලි ඔයාලට ආපහු ලැබෙනවා රයිට්. ඉතින් ඒක නිසා මේ FTS එකකුත් ආවට පස්සේ ස්ටුඩන්ට් වීසෙක ගිව් අප් කරන්න නම් එපා. මොකද ඒකක් ගන්න හරි අමාරුයි, ස්ටුඩන්ට් වීසෙක් ගන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා මම කියන්නේ ගිව් අප් කරන්න එපා. හැමදෙස්සෙම මොකද්ද මේකට තියෙන සොලූෂන් එක කියලා කල්පනා කරන්න. මේ නැත්තම් ඔය රීසන් එක නිසා අනේ මට නම් රට යන්න බෑ, මට 20,000 ට්‍රාන්ස්ෆර් කරන්න බෑ කියලා ඒ වගේ තීරණ වලට එන්න එපා. ඉතින් ඒක නිසා මේ මම දන්නවා මාත් එක්ක වැඩ කරන ස්ටුඩන්ට්ස්ලත් නම් අපි පුළුවන් තරම් මොටිවේට් කරනවා මේක ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ අපිත් එක්ක දැන්ට වැඩ කරන්නේ නැත්තම් අපිට කතා කරන්න, අපිත් එක්ක වැඩ කරන්න. අපි ඉතින් බලමු මේක කොහොමද කරන්නේ යන්නේ කියලා. ඉතින් ඒ ටික තමයි හන්සික මට මේ අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ. ඔව්, ඒතර අපි මේ වීඩියෝස් කරන්නේත් ඕගොල්ලන්ව ඒකට ලෑස්ති කරන්න. අනිවාර්යෙන්. ඇත්තටම දැන් අපි මේක කරන්නත් හේතුව මේ FTS දැන් එක දිගට එනවා කියලා දැනගත්තාම අපි හිතුවා මේක ඇත්තටම දැනුවත් කරන්න ඕනේ ඕගොල්ලන්ව කියලා. මොකද මේක ඇවිල්ලා මේ මේක කවුරු කෙනෙක් හිතනවා මට විතරද මේක වෙන්නේ ඇයි මට මේ නෑ එහෙම හිතන්න යන්න එපා. ඒක හරි අමාරුයි කියන්නේ. ඒක හොඳ ප්‍රොෆයිල් එකකටත් ඕක වෙන්න පුළුවන්. ඒක නිසා ඒක එක්ස්පෙක්ට් කරගෙන ඉන්න. එහෙම කියලා මේ වැඩේ අතාරින්න යන්න එපා. මොකද ඕගොල්ලන්ගේම සල්ලි තමයි මේ. සමහර මිනිස්සු ආසාවෙන් ඉන්න 20,000ට දාගන්න විදිහක් තියෙනවද කියලා. එහෙම කෙනෙක්ට මේක ලොකු දෙයක්. 20,000 ට්‍රාන්ස්ෆර් කරන්න කියන එක. හරි. ඉතින් ඒක නිසා මේ ඒ විදිහට වැඩ කරගෙන යන්න. ඉතින් මිස්ටර් මිගෙල් ගොඩක් ස්තුතියි අද වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම වීඩියෝ එක මුලින් ඉඳන් බලපු ඔයගලටත් ගොඩක් ස්තුතියි. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරන්න. ඒ වගේම අපේ bell icon එක click කරලා තියාගන්න. ඒතර අලුතින් වීඩියෝ එකක් අපි දාපු ගමන් ඔයගල notification එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපේ Facebook, Instagram pages follow කරන්න. ඒ වගේම අපි ගොඩක් updates ඔයගලන්ට දෙනවා. ඒ දැන් TikTok උත් තියෙනවා. ඔව්, TikTok එකත් TikTok account එකක් තියෙනවා. ඒකත් අතේ අනිවාර්යෙන් follow කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙනකන් අපි අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක්.